නංගී මේ මගේ මේ මේ කලිසමයි ෂර්ට් එකයි දෙක හොදලා දෙනවකෝ ඈ මොකද්ද හරි හරි මං තමුසේ මොනවද දැන් ගෙනත් දෙන්නම්කෝ එනකම ආ චොක්ලට් එක ගෙනත් දෙන්න හොදලා දෙන්න කොහොමද වැඩේ අයියලාගේ වැඩ නේද අයියලා ඔයි වගේ වැඩනේ කරන්නේ අයියලා රෙදි හොදන්නේ කම්මැලි වුනේ නංගීට කියලා තමයි රෙදි හොදගන්නේ එහෙනම් මොකද වෙලා තියෙන්නේ අයියා මේ අයියා අයියා මොකද කරන්නේ මේ නංගී ලවා රෙදි හොදගන්නවා එයා රෙදි හොදන්නේ මෙයා නංගී ලවා රෙදි හොදගන්නවා එතකොට මේ රෙදි හොදන්න මේ වැඩේට දෙන්නෙක් ඕනේ අයියා ඕනේ මේක කියන්න නංගී ඕනේ හොදන්න එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි යොදන්නේ මොන ක්‍රියාද මොන ක්‍රියාද ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය කියලා කියන්නේ නිකමට මම කියන්නද මතක තියාගන්න ප්‍රයෝජනයට ගන්නවා කවුද තව කෙනෙක් ප්‍රයෝජනයට ගන්නවා නැතුව තනියෙන් කරන්න බෑ මේක දෙන්නෙක් ඕනේ අනිත්ේ වගේ නම් අපි ඉගෙන ගත්ත අනිත් ක්‍රියාවලදී නම් තනියෙන් නේද දැන් මේකේදී දෙන්නේ කොනිමයි අයියා නංගි ලවාරෙදි හොදවනවා හරි ගුරුතුමි සිසුන් ලවා අකුරු ලියවනවා මැද තේනවා ව එනවා නේද සමහර වෙලාවට ලවා කියලා කෑල්ලකුත් එනවා නේද එහෙම එන්නත් පුළුවන් නෑ නැත්තම් प्रयोजन කරවන කෙනාට අපි කියනවා ප්‍රයෝජක කියලා ප්‍රයෝජක මෙයා උක්ත ස්වභාවයෙන් තමයි තියෙන්නේ උක්ත කර්තෘණේ මෙයානේ ඉතින් අයියා නම් අපි මෙතන ලියන්න අයියා නංගි ලවා රෙදි සෝදවයි සෝද උවයිනේ මෙන්න මෙන්න එතකොට මෙන්න මේක උක්ත කර්තෘ වෙන්න ඕනේ මියා අනුත් එයාට අපි කියනවා ප්‍රයෝජ්‍ය කියලා එයා අනුත් අපි තව වාක්‍යයක් ගමු ගොවියා හරකුන් ලවා ගොයම් මඬවයි ගොවියා කියන්නේ උක්ත කර්තෘ එතකොට හරකුන් අනුත් නේද ගොවියා හරකුන් ලවා ගොයම් මඬවයි එතකොට සමහරේ වගේ ලවා තියෙන්නත් පුළුවන් නැත්නම් ලවා නැති වෙන්නත් පුළුවන් හැබැයි තව කෙනෙක් ලවා කරවන දෙයක් තමයි මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ එතකොට මේ වැඩි කරවන කෙනාට අපි කියව ප්‍රයෝජක කියලා වැඩි කරන කෙනාට අපි කියනවා ප්‍රයෝජ්‍ය තව උදාහරණයක් කියමුද අපේ කොල්ලන්ට අම්මා පුතා කඩේ යවයි අම්මා ගෙදර සීනි වරලා පුතේ ගිහිල්ලා කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක් අරන් එන්නකෝ යවනවා පුතා අම්මා කඩේ යවයි ඒකත් ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් මූ කොහෙද යන්නේ මූ යනවා යාළුවගේ ගෙවල් වල එහෙ මෙහෙ ගිහිල්ලා අන්තිමට තමයි සීනි අරන් එන්නේ රෑට රෑවිලා එතකොට පුතා අම්මා කඩේ යවලා නේද එහෙනම් මේකෙදී මේ ක්‍රියාව කරන්න දෙන්නේ කොහොනේ තේරුණාද